සුබරුදුක හැමෝම ආදරෙන් පිළිගමු අපි අද දවසේ කතා කරන්නට බලාපොරොත්තු වෙන්නේ කෙටි ප්‍රශ්න විශේෂ සම්මන්ත්‍රණයේ පසුවට අපිට ඉතුරු වුණා තවත් විශේෂ වූ කෙටි ප්‍රශ්න කිහිපයක් අපි තියාගත්තා ඔයගොල්ලෝට හරිගස්සලා තියාගත්ත කෙටි ප්‍රශ්න කිහිපයක් ඒ ටික අද දවසේ සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙනවා මොකද දැන් තෝරාගත් ගැටළු ඇතුලේ තවත් ටිකක් කතා කරන්න යමක් ඉතුරු වෙච්ච ගණන් කිහිපයක් ඉතින් ඒ නිසා බලමු අපි ඒ ගැටළු ටික සාකච්ඡා කරන්න බලන්න මේකේ ගණන් වල පළවෙනි ගැටළුව විදියට දැක්කේ මේ රූප සරහණක් දීලා මේකට 600 පරිමාණ අනුපාතයෙන් දීපු ගාන සාමාන්‍යයෙන් මතක තියාගන්න ඕන කාරණයක් තමයි ළමයි පරිමාණ අනුපාතයකදී ඊටාම වැදගත් වෙන කාරණේ තමයි මේ පරිමාණය සකස් කරගන්න එක මේ ගාන ඇතුළේ තියෙන ඔය පරිමාණය සැකසීම 1ට 600 පරිමාණය නම් අපි මේ පරිමාණය සකස් කරගන්නවා 1 සෙන්ටිමීටරයකින් 1 සෙන්ටිමීටරයකින් අපිට පෙන්වන්න පුළුවන් වෙන මීටර ප්‍රමාණය හෝ ළඟම තියෙන විශාලතම ඒකකය දැන් 1ට 600 කිව්වහම 1 සෙන්ටිමීටරෙන් සෙන්ටිමීටර 600යි ඒ නිසාම 1 සෙන්ටිමීටරයකින් 600ක් වෙන්නවා නම් cm බෙදලා මේ සෙන්ටිමීටර අපි හරවනවා මීටර වලට මේ තින්නේ පරිමාණය හොඳට මතක තියාගන්න මේ තින්නේ පරිමාණය දුන්න පරිමාණ අනුපාතය එතකොට පරිමාණය පරිමාණ අනුපාතය දෙකම අපිට වැදගත් වෙනවා ගානේදී අපි බලමු දීලා තියෙන පාදවල දිග වෙන වෙන වශයෙන් ගණනය කරගන්න යන විදිය එතකොට පළවෙනි එක පේනවා A BC පාදයේ 60 මීටර එමනම් එතන පොඩි ගැටලුවක් තියෙනවා විනාඩියක් දෙන්න අපි අරගෙන හරි ගස්සලා සෙට් කරගමු හයි මීටර පරිමාණය හරි අපිට ඔකේ අපි පාදවල දිග ගමු මෙතන තර BC පාදයේ ගත්තාම මේකේ මීටර 60ක් අපිට පෙන්වනවා නම් මේක අඳිද්දි අපි පරිමාණයට හරවගන්නේ කොහොමද එතකොට 6 මීටර මගින් අපි සෙන්ටිමීටරයක් දක්වනවා 6 මීටරකින් සෙන්ටිමීටරයක් දක්වනවා එතකොට පුළුවන් අපිට මේ 6 මීටර වලින් මේක බෙදලා මෙයාගේ පරිමාණය ගන්න ඒ නිසා මේකේ පරිමාණය එන්නේ අපිට සෙන්ටිමීටර 10යි දැක්කේ එකින් එකට මාක් කරගන්න BC දිග එක BC BC දිග ඊළඟට හරි ඔකේ බෙදලා ගන්න 60 බෙදීම 6 සෙන්ටිමීටර 10යි පරිමාණය අපි අඳිනවා නම් ගන්න දුර 48 බෙදීම 6 මේකෙන් එන්නේ 8යි සෙන්ටිමීටර ඒක 8යි ඊළඟට 30 බෙදීම 6 මේකෙන් අපිට එනවා සෙන්ටිමීටර 5යි දුර අපිට පුළුවන් ඕනේ නම් මේ මිනුම් පාවිච්චි කරලා පරිමාණ රූපය ඇඳලා උනත් දෙන්න සෙන්ටිමීටර 10ක් දිග ආධාරකය BC පාදේ ඊට සෙන්ටිමීටර 8යි සෙන්ටිමීටර 5යි චාප දෙක කපලා අපිට පුළුවන් ත්‍රිකෝණය නිර්මාණය කරලා දෙන්න. එතකොට මේ ගැටළුවේ කියමුනේ පාද තුනේ දිගේ සැබෑ දිගට අදාළව පරිමාණ රූපේ අඳින දිග ප්‍රමාණ තුන හොයලා දෙන්න කියන ගාන. මම හිතන එක එච්චර අමාරු නෑ කපහන්තියක් තියෙයි. හැබැයි ඒක ඇතුලේ ඉගෙන ගන්න ඕනේ කුංචි කුංචි සංකල්ප කාරණා ඒවා මතක් කරන්ඩයි මේ ගණන් ගන්න. මේ ගණන් කරන්නේ මේ අමාරුයි කියන එක නෙමෙයි මේ ගණන් කරන්නේ මේ ගාන හරහා ඔබට අනිත් ගණන් හදන්න පහසු කරගන්න. මොකද අපි විභාගයේට ලැබෙන ආකාරයේ ප්‍රශ්න සාකච්ඡා කරනවා. ඒ ආකාරයේ ප්‍රශ්න වලට ඔයාලා උත්තර හොයන්න උදව් කරනවා මිසක් ප්‍රශ්න පත්‍රය අරගෙන මෙතන සාකච්ඡා කරනව නෙමෙයි. පේපර් එක අරගෙන මෙතන පේපර් එක කොහෙන් හරි පන්නලා ඒක ඊළඟ පාර ඒක ගැන ලොකු ප්‍රචාරයක්ුත් දීලා ප්‍රශ්න පත්‍රයේ ඉස්සලම්ම දුන්නේ මං ය කියලා ඒකට ගන්න ලකුණු දා ගන්න නෙමෙයි
අනුමාන දෙන්නත් නෙමෙයි මේ හදන්නේ ඔබව දැනුමෙන් පෝසත් කරන්න ඔයාට තනියම හදන්න පුළුවන් වටපිටාව සකස් කරලා දෙන්න මැත්ස් කියන තමන් තනියම හදාගෙන යන එහෙම හදලා තමන් ඒ පේපරේට හොඳට උත්තර ලියලා තමන් ඒ ගන්න ප්‍රතිඵලය ගැන සන්තෝෂ වෙලා තමන්ට ඒ ප්‍රතිඵලය ගැන ආඩම්බර විය හැකි තැනක් ගොඩනගලා දෙන එක තමන්ට ආඩම්බර වෙන්න පුළුවන් වෙන උන් තමන් ගන්න ප්‍රතිඵලය ගැන ඒක තමයි විශේෂත්වය තමන්ට සාමාර්ථයක් ලැබෙනකොට ඒ සාමාර්ථයක් හම් වෙනකොට ඒක ගැන තමන්ට අභිමානයක් එන්න ඕනේ මං මහන්සි වෙලා ගත්ත ප්‍රතිඵලයක් ඒක නිසා තමයි අපි විශේෂයෙන්ම මේ පන්ති ආරම්භයේ සිට මහන්සි වුණේ අද දක්වා සහ ඉදිරියේදී එලෙසම මම තවත් පොඩි ගැට්ටුවක් ගත්තා මේක ලස්සන ගානක් මේ ගානේ පිළිතුර ඉක්මනින් ලියන්න මේ සමහර ගණන් උත්සාහ කරනවා පොඩි පොඩි කාරණා මතක් කරමින් ඔයගලන්ට කුංචි කුංචි දේවල් හරහා දැනුවත් කරවන්න අදහස රයිට් ඔන ගාන පොඩි උත්සාහයක් දාන්න පුළුවන් 17 ධන 10න් 3 10න් 3 100න් 4 10න් 5 ප්‍රශ්න තියෙන්නේ හොඳ ප්‍රශ්නයක් එක උත්තරේ විද්‍යාත්මක අංකණයෙන් දක්වන්න වෙනස් වූ ප්‍රශ්නයක් ඒ කියන්නේ සාමාන්‍ය මට්ටමින් එහා අපි දකින්න ප්‍රශ්නයකට පොඩ්ඩක් එහා ගිය ප්‍රශ්නයක් ඒකයි උත්සාහ කළේ රයිට් මේ වෙනකොට පයිතන් උත්තරේ හදලා ඇති කියලා හිතනවා ඉවර ඇති කියලා පළවෙනි කාරණේ වෙන්නේ අපි එක් එක් අගයන් මම පොඩි අදහසක් ගත්තා ළමයින්ට මතක් කරන්න දැන් කොහොමද ඔගොල්ලෝ 10න් 3 මොකක්ද 10න් 3 දශමේ හා 100න් 4 යා කීයද ආ නේද 100න් 4 කියන්නේ 0.04 එතකොට ඒක දෙවෙනි දශම ස්ථානේ මම අවබෝධ කරගන්න 10න් 5 0.005 දැන් එතකොට ඒ අගයන් ටික වෙන වෙන වශයෙන් ගත්තම අපි මේක ලියාගන්නේ කොහොමද 17.345 මේක විද්‍යාත්මක අංකණයෙන් අපි කොහොමද ලියන්නේ විද්‍යාත්මක අංකයෙන් ලියන්නේ 1.7345 වැඩි කිරීම 10 එකේ බලය 10 එකේ බලය හරි ඒකත් මම හිතන්නේ එකක් වෙනස් මට්ටමේ ගැද්දුවක් උත්සාහ කරා නම් මට ඒත් එක මතක් වෙනවා එවැනි තවත් සමහර ගැටලු අපිට විභාගෙදී ලැබෙන දැන් උදාහරණයක් 3.7 10 තුනේ බලය වැඩි කිරීම 6 වැඩි කිරීම 10 4 බලය දැන් මෙවැනි ගැටලුවක් දීලා අපෙන් අහනවා මේක විද්‍යාත්මක අංකණයෙන් දක්වන්න මේ ගැටලුවේ පිළිතුර අවසන් ප්‍රතිඵලය විද්‍යාත්මක අංකණයෙන් දක්වන්න කොහොමද අපි මේ වගේ එකක් කරන්නේ අපි කොහොමද ඒ තැනට යන්නේ අපිට මුලින්ම පුළුවන් වෙන්න ඕනේ මේ 3.7 6න් ගුණ කරගන්න ඊළඟට 10 බල දෙක අපි වෙනම ගන්නවා 3.4 එකතු කරලා ගත්තත් ප්‍රශ්නයක් නැහැ ඊළඟට ඔයගොල්ලෝ 3.7 ගුණ කරන්නේ 6න් නම් 42යි එතකොට 6 වරක් 3 18යි 4යි 22යි හැබැයි 22ේ උත්තරේ එන්නේ 2.22 වැඩි කිරීම 10 7 බලේ මේක විද්‍යාත්මක අංකනේ නෙමෙයි. මේක විද්‍යාත්මක අංකනේ නෙමෙයි. විද්‍යාත්මක අංකනේ නම් ලස්සන උත්තරයක් ඇවිල්ලා දැන්නෙම නැතුන. හොඳ ගාන සාමාන්‍යයෙන් ඉතලා ගණන් දෙනකොට වගේ හොඳ උත්තරයක් නැහැ. ඒතර මෙයා දශම ස්ථාන එකක් පැන්නොත් 2.22 වැඩි 10 එකක්. ඒ 10 එකයි මේ 10 7යි. එක බාර ගමු 1.18 2.22 වැඩි කිරීම 10.8 බලන්න මේවා සාමාන්‍ය මට්ටමින් හොඳ ගැටලුවක් සාමාන්‍යයෙන් Tamanta දෙන්න පුළුවන් මට්ටමේ හොඳ කෙටි ප්‍රශ්නයක් ඒක සාමාන්‍යයෙන් يعني ප්‍රශ්න පත්‍රයේ කෙටි ප්‍රශ්න 25ක් ගත්තම හොඳයි කියන ටිකක් හිතන්න පුළුවන් ටිකක් මහන්සි වෙලා උත්තරයක් ගන්න තියෙන කෙටි ප්‍රශ්න 5ක් වගේ තමයි තියෙන්නේ කෙටි ප්‍රශ්න පත්‍රයේ කෙටි ප්‍රශ්න 25න් 5ක් වගේ තමයි හොඳ ගණන් තියෙන. අනිත් ඔක්කොම සාමාන්‍ය මට්ටමේ ලේසි ගණන්. ඒ නිසා
विद्यात्मक अंगनेवर विभाग බොහෝවිට 9 10 සංකලනයක් දැන් ඔබට ලැබුණු බස්නාහිර පළාත් ප්‍රශ්න පත්‍රය ගත්තොත් නම් ඒකේ ෆස්ට් පාර්ට් එක ගත්තාම ව්‍යුහගත රචනා ප්‍රශ්නයක් එකම ඔක්කොම ගත්තාම පොදුවේ මගේ මිනුම්හි හැටියට සාමාන්‍යයෙන් 94ක්ම තිබුණේ 10 වසර ඊළඟට අපි යමු මේකේ ඊළඟ ඔබට ඊළඟ ගැටලුව දීලා තියෙනවා මම පොඩි අවස්ථාව දෙන්නම් ගන්න කියවන්න. ගන්න තියෙන්නේ පැහැදිලි ගැටලුව. දීලා තියෙනවා විශාල වෘත්තය array 14ද කුඩා වෘත්තය array 400ද වේ අඳුරු කළ ප්‍රදේශයේ වර්ග සෙන්ටිමීටර 22ක් නම් මුළු රූපයේ වර්ගඵලය සොයන්න. හොඳ ප්‍රශ්නයක් ඒක. ඒක හොඳ ප්‍රශ්නයක්. මට මතකයි ඔයනි ගැටලුවක ඍජු කෝණාංශයක් ආශ්‍රිතව මෙවැනි ගැටලුවක් කලින් විභාගයේදී ලැබුණා මම ඔබට ඒ ගැටලුව පිළිබඳව අදහස් මේ ගානෙන් පස්සේ දෙන්න. ඒක දැක්කට පස්සේ පසුවට දැකපු ඔය ගාන සුවිශේෂී ගානක් වුණා. මේ ගානේ තියෙන විශේෂත්වය නැත්නම් සුවිශේෂී බව වෙන්නේ අපිට පේන්න ඕනේ දැන් වෘත්තයක් මත වෘත්තයක් ලකුණු කරද්දී මේ වෘත්තය මම ඔක උත්තර ලකුණු කරලා තියෙනවා. වෘත්තයක් මත තව වෘත්තයක් ලකුණු කිරීමේදී ළමයි එතකොට මතක තියාගන්න මේ වෘත්තයකින් තව වෘත්තයක් එනවා කියන්නේ මේ වෘත්ත දෙකේ ඡේදන කොටස කියන එක එකක් වැඩිපුර එනවා. ඒ අදහස ඔලුවට තියාගත්තොත් ඕක කරන්න ලේසි. ඡේදන කොටස වැඩිපුර එනවා. ඒක ගැන තමයි මම මේ ගාන ඇතුලේ පැහැදිලි කරන්න උත්සාහ කරන්නේ. වැඩිපුර ඡේදන කොටසක් එනවා. ඔය කියන ඡේදන කොටස එනවා වැඩියෙන්. දැන් එතකොට තමන්ට අදහස පේන්න ඕනේ ඕක ඇතුළේ උත්තරේ. මේකෙන් තමයි උත්තරේ ගන්න. ඒ කියන්නේ විශාල වෘත්තයේ φr වර්ගය දාලා අපි හැදුවොත් අපිට එතනට එනවා 616ක්. විශාල වෘත්තයේ වර්ගඵලය. අපි අහන්නේ මුළු රවුන්ඩ් එකේම දැනට තියෙන වර්ගඵලය. දැන් කුඩා වෘත්තය දාලා අපි හැදුවොත් කුඩා වෘත්තයේ වර්ගඵලය ගත්තොත් අපිට එනවා පයාර වර්ගය දාලා ඒත් අපි හදලා ගත්තොත් 7/22 වැඩි කිරීම හතරක් අතෙන් 154. එහෙමනම් අපි මොකද කරන්නේ? කවුරු හරි ඉන්නවද මේකේ උත්තරේ කලින් හදලා? කවුද? උත්තරේ? ගත්තේ කවුද? ආව සර්. ආව නේද? අයි මොකද කරන්න ඕනේ? කියන්න බලන්න. මොකද්ද කළේ? වෘත්ත දෙකේ වර්ගඵල වෙන වෙනම එකතු කරලා අර 22 අඩු කරනවා. නහරි උත්තර දෙකේ වර්ගඵලයන් එකතු කරලා අර වැඩිපුර ආපු 22 අඩු කරන එක තමයි මේ ගාන සකස් කරලා දීලා තියෙන්නේ. ඉතින් ඔක ඔය සාර ඡේදන කුලකේ වගේම යන්නේ. ඔව් ඡේදන කුලකේ වගේ මේ ඊට පසු කාලීනව ඔය ගානට හුරු ගැටලුවක් මෙන්න මෙහෙම ගානක් මේ මම මේක පොඩ්ඩක් ඔය මේ
develop කරලා දෙන්න මම දැකපු ගානක් විදියට මම මේක පෙන්නන ඔබලන්ට මේ තියෙන්නේ එවැනිම අවස්ථාවක් අපි මේක ගත්තොත් 2 3 කියලා මේකෙත් අහලා තිබුණේ මේ ගානේ අහලා තියෙන්නේ මුළු රූපයේ වර්ගඵල මුළු රූපයේ වර්ගඵල හැබැයි මේකේ උණන් අහන්න තිබ්බා අඳුරු නොකල කොටසේ වර්ගඵලය කියලා අහන්න පුළුවන් ඒක ගැනත් අපි එහෙම හිතමු මේ ගාන පොඩි වෙනසක් කරලා අඳුරු නොකල කොටසේ වර්ගඵලය කියලා දැන් කලින් ගානේ උත්තරේ අපි ආයෙ චුට්ටක් උත්තරේ බලලිමුද ඒක ඉවර කරලා संपूर्ण රෝස් පාට් එකයි අර වටේට එන එකයි කිතු කැලි දෙකත් එක්ක ගන්න මුළු කොටස නිසා 616යි 154යි එකතු කරලා ඒකින් අපි අඩු කරනවා 22ක්. එතනින් අපි 22ක් අඩු කරලා ගන්නවා. ඉතින් ඒ ගැටලුවක් හිතන ආකාරය ගැනයි මම විශේෂ සැලකිල්ලක් දැක්වුවේ. ඉතින් අද මේවා සමහර වෙලාවට දැන් කරාට පස්සේ නම් ඉතින් මේක අමාරු නෑ. හැබැයි මේක ප්‍රශ්නේ තියෙන්නේ මේක කරන්න කලින් ඔබට ලැබුණාම ඔබේ ප්‍රතිචාරයේ කොයි ආකාරයට කියන එකයි. ඒව පුරුදු වෙලා යන්න හදලම දැන් උන උත්සාහ කරන්න සුදු අවස්ථාවක් පුළුවන් හදලා බලන්න. මේක සුවිශේෂී කෙටි ප්‍රශ්න ටිකක් අවස්ථාවක් කරගත්තොත් මේවා ඔයගලන්ට මේ විභාගයේදී ලැබුණු සමහර විශේෂ දැන් සමහර වෙලාවට ළමයි සෙක්ෂන් එකෙන්ම ළමයි ගොඩාක් වැරදිලා දෙතුන් දෙනයි හරි ගිහිල්ලා තියෙන ගණන් ගන්න දැක්කත්තාම හේතුව මේක ඇතුළේ පොඩි IQ එකක් එනවා ඒකයි මේ ප්‍රශ්නයත් එක්ක පොඩ්ඩක් හිතන කොටසකුත් එනවා සාමාන්‍ය දැනීමක් ඔළුවේ තියෙන්න ඕනේ කියන කාරණේ දැන් මේක සමජාත ප්‍රශ්නයක් කියලා ගන්න මේක සමජාත ප්‍රශ්නයක් දැන් මේ වගේ එකක අඳුරු නොකල කොටසේ වර්ගඵලයයි මම මේ අහන්නේ මට මේ වගන්ති දාලා ලියලා ගන්න බෑ මම මේක වගන්දි දාලා ලියලා මේ හදලා පින් කරලා දෙන්න හදන අවස්ථාවක් නෙමෙයි. මේක මේ බලන කෙනෙක්ට දෙකින් යමක් ඉගෙන ගන්න දෙන එකක්. ඒ නිසා වගන්දි දාලා කරන්න උඩරිම දීලා දින ඔය ස්මාර්ට් බෝඩ් එක හරහා. ඒකේ දෙන්න තියෙන උඩරිමේ තමා ඔය තියෙන්නේ. ගානක කරන්න තියෙන උඩරිම සාධාරණය කරලා තියෙන්නේ. ඊට වඩා මම හිතන්නේ තවත් කරන්න පුළුවන් කියලා. මම සාමාන්‍ය එකක් මම අකමැති මේ printed උත්තර දෙනවට ඒක මම විදිය මගේ සතුටක් නෑ එහෙම නිකන් printed උත්තරයක් දෙනවා කියන්නේ හරියට අචුපතක නිදසුනක් බලනවා වගේ වැඩක්. ඉතින් ඒක නිසා තමයි මම හැමතිස්සෙම හදලම ඒ වෙලාවේ ඒක පෙන්වන්න උත්සාහ කරන්නේ smart board එක හරහා. හරි. එහෙනම් මේක ගත්තොත් ඔයා ඔබගේ ඔළුවට ගන්නවා 10 වරක් 10 දන 7 වරක් 7 අඩු කිරීම දෙවරක් 3 වගේ දෙකක්. දෙවරක් 3 වගේ දෙකක්. ඒකට හේතුව දැන් 10 වරක් 10න් මෙයාව අයින් කරනවා ඉතුරු ටික. අත්වරක් අතින් නැවත මෙයාවම අයින් කරනවා. ඒ කියන්නේ එකපාරක් අයින් කළා බෑ. එකපාරක් අයින් කළා බෑ. ගොඩක් ළමයි කරේ මේ මේ මේපරේ අහපු වෙලාවේ එකක් අඩු කරා. මොකක් හරි එකක් අඩු කරා. මේගොල්ලන් දැක්කේ නිකන් මේක අයින් කරලා දාලා ගමු නේද කියලා. නැත්තම් හැබැයි සමහර අය ආදලා තිබුණා මේක කොටස් කඩලා වෙන් කරලා අගයන් හොයාගෙන. ඉතින් ඒක කොටෙක් දුරට ප්‍රායෝගිකව කිරි ප්‍රශ්නකට ගැලපෙනවාද කියන ප්‍රශ්න එනවා. මේක 49යි 6යි 12ක් අඩු කරලා උත්තරේ ගන්න. කියදෙන්නේ. ඉතින් 27යි නේ. වර්ගයෙන් මේක 27. මම දන්නේ ඔබට අවබෝධය එන්න ඇති කියලා හිතනවා මේ කියපු කාරණේ ගැන. හරිද ළමයි? හරි අපි යමුද එහෙමනම් ඊළඟ කෙටි ප්‍රශ්නයට. මම කියන්න උත්සාහ කරන්නේ නෑ මේ කරන හැම ගානක්ම ඉතාම සුවිශේෂී කියලා. නමුත්
මා හිතනවා මේ යමක් ඔබට ගත යුතුය ඇති කියලා ඒක තමයි මේ දීලා තියෙන ගාන මේක මෙවැනි ගැටලුවක් ඒ කියන්නේ මේ මොඩල් එකේ ගාන මුලින්ම අපිට ලැබෙන්නේ ඔබ දන්නවද මොන වර්ෂයේ සාමාන්‍ය පෙළ විභාගයේද කියලා ඔබට කියන්න පුළුවන්ද මෙවැනි ගැටලුවක් මුලින්ම අපිට දකින්නට ලැබෙන දැන් මේ කෙටි ප්‍රශ්න පත්‍රයේද බහැලා නමුත් මෙවැනි ගැටලුවක් මුලින්ම අපිට දකින්නට ලැබෙන්නේ මොන වර්ෂයේද මේ පසුගිය විභාග ප්‍රශ්න කරේ වැඩි සැලකිල්ලක් දක්වපු කවුරු හරි ඉන්නවා නම් ආ එතකොට දැන් දැනෙන්න ඕනේ මෙවැනි ප්‍රශ්නයක් මුලින්ම දකින්න ලැබිලා තියෙන මොන අවුරුද්දද හරි අබල මුත්‍රේ log 7 3 බෙදීම 7 ධන b log 7 බෙදීම 2 ධන log 2 බෙදීම 3 එතකොට ඔක ගුණ කරලා පේනවා ඇති ඔබට ඉතාම සරල සුළු කිරීමක් එනවා ගාන ඇතුලේ හොඳ සුළු කිරීමකුත් එක්ක දීලා තියෙනවා log 10 පාදයේ කියන එක අපි LG කියලා මුගන්න ඒක LG නෙමෙයි log 10 පාදයේ LG 10 පාදයේ 1යි කියන කෙන්නේ ඔකේ මේ LG 1 ඒ LG 1යි කියන්නේ අපි දන්නවා 10 බිංදුවේ බලය නිසා මේකට එන්න ඕනේ උත්තරේ බිංදුව මේකට එන්න ඕනේ උත්තරේ ආ ආ ආ ආ ආ ආ ටක් එක කුඩි මිස් එකක් දින හදන්න එතන log 1 log 1 log 1 සමාන වෙන්නේ 10 බිංදුවේ බලය නිසා දරුවෝ කිලා log 10 නෙමෙයි අපි උත්තරේ බිංදුවයි කියලා දාගමු ඔකනේ උත්තරේ සම්පූර්ණයෙන්ම ඉන්නේ බිංදුවයි right ओके ने बिंदु है हरिदर हेतु अपे मेतन तो नंगम पहली करगन log दहाई पादे क एकाक के ना वना log दहाई पादे के एकाक के ना वना सामान्य में एकाक क्या ने log दहाई पादे दहाई बिंदु बाले इन्सा अभी मैं सुने दर्शक के निशा मैं उत्तरे बिंदु के लगानो तवत वाडो नंग एक सिक्का को गेदर हजार नुकुला मम्मी ताकि एक चलो नुकुड़ बाहर से नोने के हरि निका इका गेट लुआ वो या अभी हरि का सबूत करना वोलिंग ඊළඟට බලමු තමයි මේ ගැටලුව බලන්න ඕගොලු x z ධන x වර්ගය සමානයි x ඍණ y වර්ගය හා x සමානයි 21 z සමානයි 11 නම් x වර්ගය ධන z වර්ගයේ යගේ සොය ලොකු ගානක් නෙමෙයි ගාන ඇතුලේ නිකන් ලොකු දෙයක් තියෙනවා වගේ ගානක් නෙමෙයි උනාට ගාන ඇතුලේ ලොකු දෙයක් තියෙනවා වගේ කියන ගානක් ඒ නිසා ඔන්න හදලා බලන්න පොඩි අවස්ථාවක් දෙන්න. ඉතාලම ලේසි ගැටුවා. ඒ කිවරන් හොඳයි. තක්කාල හදලා. මේ මේ ගණන් දාන්නේ මේ ඉක්මනට කියලා උත්තරය අහන ගණන් ආ. මේක මේ මං හදලා උත්තර කියන ගණන් නෙමෙයි. ඔබලා මේ හදන අතරේ මේ channel recording එක 10 නේද? කීයදද? 10 10. 10. ये नंबर है
අපි ප්‍රකාශණයෙන් තමයි වැඩේ පටන් ගන්නෙ. z ධන x වර්ගය සමානයි x ඍණ y වර්ගය. උත්තරේ පේරවනේ. එතකොට අත්ගල්. z ධන x වර්ගය සමානයි x ඍණ y වර්ගය. ඉතින් අපිට පුළුවන් y වර්ගය අනිත් පැත්තට ගන්න. y වර්ගය අනිත් පැත්තට ගන්නවා අතරම අපිට හදා ගන්න ඕනේ x වර්ගය y වර්ගය නිසා z එකේ හට ගන්නත් පුළුවන්. ඔකේ එක පේලියක වැඩක්. ඉතින් අපිට එනවා x වර්ගය ධන y වර්ගය සමානයි x ඍණ z කියලා. x කියන්නේ 21යි z කියන්නේ 11යි. උත්තරේ හරි. ඊළඟට සමහර ගණන් තියෙනවා ඝන ඇතුළු පොඩ්ඩක් වැඩ කරන්න ඕනේ අපි. නිකම්ම බලන් ඉඳලා බෑ. ගණන්ස්සේ අපි මොන හරි දෙයක් කරන්න ඕනේ. මුචු උත්සාහයක් දාන්න ඕනේ. සමහර ළමයි මොන් බලන්නේ ඝන නිකම් අර සාම්ප්‍රදායික ගැටලුවක් ඉද x වර්ග y වර්ග නම් වර්ග ගන්න මේ. මේ වර්ග කරන්න ඕනේද? එහෙම නෑ. ඝන දීලා තියෙන එකත් එක්ක යන්න ඕනේ. එතකොට ඝන කියන්නේ අලුත් එකක් නෙමෙයි. මේ දන්න පුංචි එකක් පොඩ්ඩක් එහෙට මෙන මාරු කරලා දීලා තිනවා කියන එක තමයි වෙන්නේ. මම හිතනවා ඒක එච්චර අසීරු නෑ. ඒක හදාගෙන යන්න පුළුවන් ඝනක් අතුම කරගෙන යමු. වරදී පහේ ඍණ දෙක ඔය මේ ගාන ගත්තේ මේ ඔය දර්ශකවල කොච්චර දන්නවද සමහර ළමයි මේ ගාන වේ දීලා තියෙනකොට ගාන මිශ්‍ර සංඛ්‍යා කිව්වම කරන්න බලන්න ඉතින් සුළු කරලා පහේ බිඳුව කිය දෙන්නේ සම්පූර්ණ එකයි 1 8 5 2 බලය. එතකොට 1 8 5 2 බලය කියන්නේ 25යි. එහෙනම් මිශ්‍ර සංඛ්‍යාව 1යි 25න් 1යි. පොඩි අවස්ථාවක් දෙන්න වෙලාවක් අරන් හදන්න. ගාන අනු තුනේ ගාන ඒවා ටික එකතු කරලා අපිට හදා ගන්න පුළුවන් එතකොට හොඳ කුලක ගැටළු කිහිපයක් සාකච්ඡා කරන්න පුළුවන්. තවත් මෙවැනි ගැටළු ආපු අවස්ථා තිබුණා. ඔයාලා බලන්න ඕන ටිකක් හොඳ ගණන් තිබුණා. නෑ නෙමෙයි. මෙන්න තව හොඳ ගාන. අහතර මේ ගාන චෝක් ගාන. සුදු වෙලාවක් කරන් උත්සාහ කරන්න කියලා කියන සමීර පොඩට රෙකෝඩින් නැවතුර කමන්න. හරි අපි බලමු ගැටලුව 17යි 2න් 1 කරන් සුළු කරනවා 17 35 බෙදීම 2 වර්ගමූලය ඊවස අපි යොග ගන්නවා මූල 7 පහ වැඩි 7 බෙදීම 2 වර්ගමූලය බලන්න ගන්න හදද්දි මූල 5 මූල 7 මූල 2 මූල 5 මූල 7 මූල 2 मूल हाथ
ඊළඟට නේද? ඒක අගයන් දීලා තියෙනවනේ කෙලින්ම. QR බෙදීම කිව්වා. ඔකෙ චුට්ටක් ඔයට වඩා දෙයක් දෙන්න තිබුණා. ගැටුවේ ඔයට වඩා යමක් කරලා එන්න අවස්ථාව දෙන්න තිබුණා. ඉතින් ඒක ලෝ ගාන දීලා තියෙනවා. ගාන දීලා එමනම් ඊළඟ ගැටලුවටත් දැන් කොහොමද අනුපාතය ඉරවෙච්ච අයට ඔන්න පොඩි ගාන මම හිතනවා මේ ගාන ගැන පොඩි අදහසක් අරගෙන ගාන බලලා ගාන හදන්න තීරණයක් ගත්තොත් හොඳයි කියලා පොඩ්ඩක් මෙහාට කරලා ගාන කියන්න රයින් සාලියගේ වයස් අතර අනුපාතය 3ට 4 වේ තව අවුරුදු 8කට පසු ඔවුන්ගේ වයස් අතර අනුපාතය 4ට 5 වේ දෙදෙනාගේ වයස් සොයන් වෙන වෙනම අහන දැන් දෙදෙනාගේ දැන් වයස කොහොමද කියලා අහන ගාන ඔය වයස් ගැටලුවයි අපිට ලැබුණු සමගාමී සමීකරණ ගානයි අනුපාත ආශ්‍රිතව පොඩි සමානකමක් තියෙනවා මේක යන අදහසක් අරගන්නවා නම් ඔබලන්ට අර සමගාමී සමීකරණය ඇයි අපිට කරන්න බැරි වුණේ කියන එක මේක හරහා තේරුම් ගන්න පුළුවන්කම තියෙනවා. හරි උත්තරේ කවුරු හරි ගත්තද? සර්. කියන්න. උදනට අවු. සේදනට x කියලා ගත්තේ. දැන් මේ අදහස මෙහෙමයි මම කියන්නේ. දැන් 3ට 4නේ වයස් 4 අනුපාතය. එතකොට වයස් 4 අනුපාතයෙන් සැබෑ වයස ගණනය වෙනකොට මේකේ තියෙන ඇත්තම වයසට තමයි අපි ಗುಣ කරලා ගන්න. ඒ කියන්නේ මේකේ ಗುಣාකාරය ඇත්තම මේක දෙකෙන් ಗುಣ කරලා එන තුල්‍ය අනුපාතයද? මෙයා තුනෙන් ಗುಣ කරලා එන අනුපාතයද? එහෙම නැත්නම් මේක මොන අනුපාතයද කියන එක වෙනුවට තමයි අපි ඒකට පොදු අනුපාතයක් x කියලා ගන්න. ඒ කියන්නේ මේක තුල්‍ය අනුපාතයක්. දැන් නිකන් හිතන්නකෝ මේ දෙන්නගේ වයස අවුරුදු 30යි 40යි කියලා. හරි. දැන් අවුරුදු 30යි 40යි කියන වයස් දෙකේ 10 ගුණයනේ. අපි මේක සරල කරොත් මොකද වෙන්නේ? දැන් මෙයාලගේ වයස් දෙක ඇත්තටම මේ දෙන්න අවුරුදු 30යි 40යි අපිට මේක සරල කරලා නෙදීලා දින 3ට 4යි කියලා. එතකොට අපි කොහොමද දන්නේ ඇත්තටම මෙයා 3යි 4යිද 6යි 8යිද 30යි 40යි නැත්නම් තවත් ගත්තොත් 33යි 34යිද කියලා. අන්න ඒ හින්දා තමයි අපි පොදු වූ අදාළ නිශ්චිතව අනුපාතය මොනවා කියලා ගන්නේද? අර 3යි x ට 4යි x කියලා ගන්න. ඒක හැබැයි මේ 3x 4x ගත්ත බලියට වයස හොයන්න බෑ මෙවැනි සම්බන්ධතාවයකින් තමයි වයස හදන්නේ. එතකොට තවත් සමීකරණයක් තවත් සම්බන්ධතාවයක් අපිට මේ අනුපාතයකදී දෙන්නම ඕනේ. ඒ හින්දා තමයි යා අපිට දෙන්නේ මොකද්ද? මේකේ අවුරුදු කීයකට පස්සේද 8කට පස්සේ කියන කාරණේ. එතකොට අවුරුදු 8කට පස්සේ මෙයාටත් 8ක් යනවා. මෙයාටත් 8ක් කරනවා. මොකද වයස කියන්නේ දෙන්නටම බලපාන එකම පොදු සාධකයක්. එකතු වෙලා යන්නේ. දැන් මේ ගානේ හැදෙන ලේසියෙන් තේරුම් ගත්තොත් අවුරුදු 30යි 40 නම් අවුරුදු 8කට පස්සේ මෙයාට 38ක් වෙනකොට මෙයාට එන්නේ කියේද 48යි. ඒ දෙන්නටම සමාන අවුරුදු 8ක් යනවා. එතකොට අනුපාතය මොනම වෙලාවක මේ අනුපාතය වෙන්නේ නැහැ. මේ අනුපාතයට වඩා මේක වෙනස් අනුපාතයක් වෙනවා. මේක සුළු කරලා බැලුවොත් මේ අනුපාතය ගන්න පුළුවන්. ඒක තමයි මේ සමීකරණයෙන් කතා කරන්නේ. අන්න ඒ අදහසයි ඔය දීලා තියෙන්නේ. අපිට තියෙන කාලයත් හරි පොඩි නේ ළමයි. ඇත්තදම අපිට තියෙන බොහොම ඉතාම කෙටි කාලයක්. 4x ධනාත් රේඛානුපාතය අරගෙන සුළු කරමු. 4ට 5 අනුපාතය ඔක බෙදීම කරලා ගන්න පුළුවන් භාග කරලා ගන්න පුළුවන්. නමුත් මාගෙත් එක්ක වැඩ කරපු දරුවෝ දන්නවා අපි මේ ගන්නේ දුර දෙන්නාගේ ගුණිතය ළඟ දෙන්නාගේ ගුණිතය අනුපාත ක්‍රමය. එතකොට 5ක් 3x ධනාට සමානයි 4ක් 4x ධනාට එතකොට අනුපාත වල වරහන් ඉවත් කරලා ගන්න. ওই ગાන හැබැයි හදනකොට ඇත්තටම මේ ඔකේ අර අනිත් පැත්තට ලියවන ලේසි 16x එනවා මේ පැත්තට. ඕකේ මම අර ලියන වෙලාවේ පොඩ්ඩක් ඒක හිතුවේ නැහැ. විශාලෙක් අනිත් පැත්තට යවලා ඔන්න මම ગાන ඉතින් ලේසි කරා.
दासे एक्स पत्तर गया हम हाथलिया रीना यह समान है ने आटा ही किया तो बोले मेरी गुनाकारे संबंध है वो ना दें गेटलू विषय देना एक्स किया ना आटा दम में किया ने तूने दिन ना टम तुल्य गुना तुल्य अनुपाते इन्हें आटा की गुना वेला ये बना होता ना तुम वाला आटा किया ने का इतनी गे ना वाह इधर पास से अनित का तीस्ते का ही किया ने रोवाइस तक के प्रश्न इतनी गे वाला वेला � මම මේ දීපු ගාන එක්ක මේකේ දැන් ඔය පැහැදිලි නේ මේකේ මේකේ හරිම ගුණාකාරය එන්නේ 8 ගුණය ඒකට 8 න් ඇරෙන්න අනිත් ඒවාට මේ අනුපාතය එන්නේ නැහැ ඔය කියපු අනුපාතය අවුරුදු 8කට පස්සේ කියන්නේ ප්‍රශ්න සඳහන් සෝදන අපි x ගත්තා වගේ අර 3 අනුපාත 4කට පස්සේ න 4 අනුපාත 5කට x දාලා මේ සමාන කරත් 8 මාවනේ ඒක එතකොට එතනදී වැරදිද ඔය කියන්නේ දැන් අපි අර 3 94කට x දැම්මාගේ 4 95කටත් x දාලා ඒක 8කින් වැඩි වෙනවා කියලා හිතලා එහම අර සමාන කරොත් අනිත් පැත්තට හදලා 8කින් වැඩි වෙනවා කියලාද ගත්තේ ඒ කියන්නේ මේ මොකක්ද දැන් ඔතන 3x දාන 8ක්නේ 4x ට සමාන වෙන්නේ අපි මේ අදහස ගමුකෝ ඔයාගේ අදහස මම තව ටිකක් මෙයා අවුරුදු 8 න් පස්සේ පැහැදිලි කරන්න යන්නේ මේකට 8ක් එකතු කරා මේකට 8ක් එකතු කරා තන 24 8 එකතු කරාම එන්නේ අපිට කියන 2යි මේක දෙන්නේ 40යි එතකොට මේක සාමාන්‍යයෙන් අර අනුපාත වශයෙන් ගත්තොත් එහෙම සරල අනුපාතය කරන්න බෑ මෙයා ඒක සරල අනුපාතය කරොත් එහෙම කියන උත්තරේ එන්න බෑ එතන අර සරල අනුපාතය ගන්න 8 වරක් කියද 4යි 8 වරක් 5යි එතකොට මේකේ 4ට 5 අනුපාතය ලැබිලා හරි නේද මේ පිළිතුර සත්‍යාපනයක් මේ කරියා පිළිතුර හරි කියලා පෙන්නන්න මේ පිළිතුර ඇවිල්ලා දෙනවා 4ට 5 දැන් ඔය කියන විදිහට 4x + 5x දාලා හදන්න ඕනේ කියලා නෝ කියන්නේ. ඔව්සෝ. ඔව් උතර 4x + 5x දාලා හදනකොට හැබැයි 8ක් එකතු කරනවා වෙනකොට දෙපැත්තෙන් 8ක් මොකද කරේ ඔයා? අයින් කළා. අඩු කරා. එකම දෙන්නේ ප්‍රශ්න නැහැ. ඒ කියන්නේ ඔයා පටන් ගත්තේ යටි. හැබැයි ඔයා 4x + 5x දාලා අඩු කළා ඔයා සමාන කරන්න කාටද? තුලට. ඔව් දින ප්‍රකාශනයට තමයි. නහ ඒක කමන්නේ. ඒකේ කියන්නේ අර ඔය ඔය අදහස් තමයි අහන්න දැන් මේ මෙහෙම කරගෙන මේ පැත්තට ගියාම එහෙම මෙහෙට ඇවිල්ලා කමක් නැද්ද කියන කතාවනේ නෑ ඒකට ප්‍රශ්න නැහැ එහෙම අවුලක් නැහැ නිදානේ හැදියට එහෙම අවුලක් නැහැ ඒක ඔක අපිට නිදහස් තියෙනවනේ අනුපාතයේ තෝරා ගැනීමේ නිදහස ඉඳලා එතන එහෙම අනිවාර්යෙන්ම මේකක් නැහැ සේ එතකොට අපි උත්තරේ ලියන්න ඕනේ 24යි 32යි නේ ඔව් ඒ කොහොම වුණත් උත්තරේ ලියන්න බෑ අර අන්තිමේ ඒක ලියන්න බෑ වේගාන හොඳයි කියලා මට හිතුනේ විශේෂයෙන්ම අර ඛණ්ඩාංකයක් ආදේශ කිරීම කියන සංකල්පය ගැන පොඩි අදහසක් ගන්න ඕනෙ හින්දා අපිද සාමාන්‍යයෙන් මේ y සමානයි 3x + 3 ප්‍රස්ථාරයේ 72 ලක්ෂ්‍යාරා ගමන් කරයි නම් t වලගේ සොයා ප්‍රස්ථාරයේ සමීකරණ ලියන්න කියනකොට ඔය වක්‍ර ප්‍රස්ථාර වලත් ඔය ගැටලුව තියෙනවා ළමයින්ට ඛණ්ඩාංකයක් දීලා ළමයින්ට අක්ෂරයක් හොයාගන්න බැහැ ඛණ්ඩාංකයක් දීලා අක්ෂරයක් හොයාගන්න මේකේ දැන් අනුක්‍රමණාන්තයක් ගන්න අවශ්‍ය නැහැ මොකද මේ අදහසක් මන් දීලා තියෙන්නේ y සමානයි 3x + c ප්‍රස්ථාරය මොනෝයි ප්‍රස්ථාරය කියන්නේ මොකද ආදේශය මොකද ආදේශය කියන මේ ආදේශය තමයි අපෙන් අහන්නේ මේකට අපේ විශේෂ සුවිශේෂී දේවල් අවශ්‍ය නැහැ නිකන් ලකුණු කරලා තියෙනවා හරි අපි ආදේශ කළා ගම් මම මේ කියන්නේ සරල රේඛාව මත තියෙන ඔය දෙක හත ඒතර දෙක හත ගැලපෙන්නේ xy මගේ මේ මම ගානක් හදනකොට දෙන සාධාරණ අද පරිමේ දීලා තියෙන්නේ ප්‍රස්ථාරයක් ඇදලා ලක්ෂයක් ලකුණු කරලා පෙන්නලා තියෙනවා ඊට වඩා කරන්න බෑ ඉතින් ආ දැන් උග නිකන් හදන්න නැතුව ප්‍රස්ථාරයේ ආදේශ කළා ඔන්න හැදුවා 3 වරක් 2 ඉතින් 6යි ඉතින් 6ෙන් අඩු කරාම එන්නේ c වලට අන්තක් ඛණ්ඩය 1යි දැන් පේනවනේ අන්තක් ඛණ්ඩය අරගත්තා එතකොට අපි මේ 7ෙන් 7 2 කියලා දීලා තින්නේ මාරු කළාද මං ආදේශ කළා තියෙන්නේ ඔව්නේ ආ ඒක වැඩේ අල වෙලා ඔගොල්ලෝ පොඩ්ඩක් තරහ නැතුව ගාන පොඩ්ඩක් මාරු කරගන්නකෝ නැත්තම් ඔගේ මට පරි ආයේ ඔය හදන්න අමාරු වෙන ඌට මාරු කරගමුද ඒක මං ඒක මෙතන හදන්නද කොහොමද ඉන්නකෝ දෙකම හදලා දාමු සවුල නැහැ ඔව් මම ඒක චුට්ටක් අයින් කළා දැන්
ඔගොල්ලෝ හදන්න මේ මොන ලක්ෂය හරහාද යන්නේ 2-7 ලක්ෂය හරහා යනවා කියන එක අපි හදමු. ඒ ගාන පොඩි වෙනසක් කරන්න මම අපේ ප්‍රේක්ෂකයන්ගෙන් ඉල්ලන ප්‍රේක්ෂකයෝ ඉන්නවා මෙතන. ගාන හදනකොට ඔගොල්ලෝ පොඩ්ඩක් ඔක හදා ගන්න 2-7 වගේ වෙන තනියම හදනකොට ඇති වෙන පොඩි පොඩි දෝෂ. 2-7 ලක්ෂය හරහා යයි කියන එක ඔක පොඩ්ඩක් විශාලයි වගේ නම් දාග ලක්ෂ්‍ය හරහා ගමන් කරයි නම් කේවලගේ සොයා ප්‍රස්ථාරය සමීකරණය ලියන්න කියන ගාන. ඒ ගැටලුව මම හිතන්නේ විසඳන්න ඔය තවත් මුංචි කාරණා මතක් කරනවා. ප්‍රස්ථාර ආශ්‍රිතව අපෙන් අහන ප්‍රශ්නවල විශේෂයෙන්ම මට මතක් වෙනවා අර මේ සමහර වෙලාවට විභාගයේදී අපෙන් ඔය ඔය කාරණාව අහනවා y සමානයි x වර්ගය ධන 2x ධන k y සමාන x වර්ගය ධන 2x ධන k කියන එක මේ ගහන්නේ k කියන නියතයක් තියෙනවා දැන් මේ වක්‍ර ප්‍රස්ථාරය යනවා කියලා කිව්වොත් අපි නිකන් අදහසක් ගන්න මේ මට අගේ දාගන්න උනාවක් තියෙනවා තුනහතර ලක්ෂය හරහා යයි නම් කේහි යගේ කියද මේ වක්‍ර ප්‍රස්ථාරයට මේක පොදි වක්‍ර ප්‍රස්ථාරයට පොදි y සමාන x වර්ග දෙන 2 x දෙන k බිංදුව 3-4 හරහා යනවා එහෙනම් මොකද කරන්න ඕනේ අපි අපිට k නියතය හොයාගන්න අර සුපුරුදු විදියටම අපි x වලට දානවා 3 y වලට දානවා 4 අපි ආදේශ කරමු 4යි සෝරි පොඩි වෙනසක් කරන්න මේ 1-4 ලක්ෂය හරහා යයි කියන්නේ මොකක් ආදේශ කරන්නට වෙලා ඇත 1-4 ලක්ෂය හරහා යනවා මෙතන අපි යන්නේ 1 මම ආදේශ කරේ ඉතින් ඒක හරි ඒක කේවල නියතය අහනවා නම් ඒ ධන දෙනාගේ අනුව ගන්න ඒක කේ නියතය එනවා නම් ඔයාලට පුළුවන් 4 සමානයි 1 වර්ගයේ ධන 2 1 ධන k එහෙමනම් මේකේ 4න් 1 2 2 2ම අඩු කරාම शीर्षे खंडा डुगा शीर्षे कंडा अंक मूल लक्ष्य नहीं मूल लक्ष्य शीर्षे कंडा अंक वेन्न बे नहीं x दाने के वर्ग के नहीं होगा इन्नी मुकद देने x दाने के वर्ग के नहीं अनु उत्तर एकाव एक हरित के लिए प्रश्न देखिए एक शीर्ष මේක පොඩ්ඩක් ඇඩ්වාන්ස් මම මේ අහ ප්‍රශ්න ටිකක් එහාට යනවා හේතුව දැන් මේ වගේ එකක එකපාරම ඔගේ මූල ලක්ෂයක් හොයන්න කිව්වොත් එකක් තමයි මේක එහෙම මූල ලක්ෂය හොයාගන්න බැරි මෙයාගේ මූල ලක්ෂය හොයන මොඩල් එක එහෙම නැත්නම් මේක මූල ලක්ෂය පහසෙන් හොයාගන්නා වූ ආකාරය ඒ දන එක වර්ගයේ ඍණ b ආකාරය ඍණ එකේ බිඳුවක් කියන්නේ මේක නැතිකම එක එක නැහැ එතන එක නෑ එතන එක එක හරි ඒක ඕනෙම නම් අපි එතනට යන්න දැන් අදාසෙ මේ කතා කරන්නේ අර විශේෂී විශේෂ ගැටලු නිසා මේක කතා කරාට කමක් නෑ කියලා මට හිතෙනවා මොකද මම සාමාන්‍යයෙන් තියෙන අවුරුද්ද අන්තිමන අන්තිමට යනකොට ඔක්කොම ඕනෙම එපාවි ඔක්කොම කතා කරනවනේ ඒ දන්නවනේ අන්තිමට නේ මගේ ලක්ෂණ මාගේ අනන්‍යතාවය එතකොට මේක හදද්දි ඔයා යනවා මේ ගානේ කොහොම ලේසි අදහසකට ඒ මොකද්ද ඔයා මේක පූර්ණ වර්ගයක් කරන්න උත්සාහ කරනවා පූර්ණ වර්ගයක් කරන්න මොකද කරන්නේ
x වර්ගයේ සංගුණකය දෙකට බෙදලා අර සාමාන්‍ය පූර්ණ වර්ගයෙන් ගන්නවනේ අපි මේ දෙකේ බෙදුවම එකයි 1k වර්ගය කිය 2යි. අපි කරන්න ඕනේ මොකද්ද? මෙයා මේක පූර්ණ වර්ගයක් ලෙස සකස් කරනවා. එතන මේක පූර්ණ වර්ගයක් ලෙස සකස් කරන්න පුළුවන්. කවුද මේකේ පූර්ණ වර්ගය? මොකද පූර්ණ වර්ගය? හා මේ පූර්ණ වර්ගයක් ලෙස සකස් කරන්න පුළුවන්. කවුද මේකේ පූර්ණ වර්ගය? x දාන එකේ වර්ගයේ. ඔව් මේ x දාන එකේ වර්ගය. හැබැයි කාට හරි මට මේ මේකේ මේ පොදුව මේ මේ ගාන එකපාර පූර්ණ වර්ගයක් කරනවා. නමුත් මම මේ විශේෂයෙන් මේ උගන්වන්න අදහස මං ගත්තේ සාමාන්‍යයෙන් මෙහෙම මේ ගාන එක ගුණේ නැත්තම් කියන එක පොඩ්ඩක් අහන්න. දැන් මේ x දාන එකේ සම්පූර්ණ වර්ගය ඕකේ උත්තරේ එනවා. හරිද? එතකොට මේකේ b එක බිඳුවයි. හරිද? මේක මේ ධන හෝරේන b එක බිඳුවයි. එතකොට මේක සම්මිතික අක්ෂය එනවා. ඔයාර කිව්වේ මූල ලක්ෂය හරහා යන කාරණේ නෙමෙයි. හැබැයි එක ඒකකයක් මෙහා පැත්තෙන් යන්නේ හරිද? ඒ කියන්නේ හැබැයි දැන් මේක මෙහෙම ලියද්දි මතක තියාගන්න ඕන එක තමයි මේක විශේෂම එකක් නෙමෙයි මේක ධන එක වෙලා පූර්ණ වර්ගයක් වුණා. එහෙම නොවුණා නම් එක උනේ නැත්තම් අපි කොහොමද මේක ලියන්නේ? ඒක තමයි මම මේක ගත්තේ. එතකොට අපි සාමාන්‍යයෙන් කරන්නේ මේක තරහ වෙනවා මම බලන් ඉන්නයි හිතන්නේවා මේක මේ නාන්න හදනවා කියලා නෑ. මේකට එකක් එකතු කරලා හොඳට මතක තියාගන්න බලෙන් එකතු කරලා පූර්ණ වර්ගයේ වියුතු වගේ එකතු කරලා මේ තියෙන එකෙන් ඒකම අඩු කරනවා. දැන් මේ ගානේ මෙයාව නැහැ කියලා හිතනවා. මේ මේ මෙන්න මේ ප්‍රකාශනයේ මේ කොටසට තමයි එකක් එකතු කරන්නේ. ඔක හරි ලේසියි මට ලස්සන කියලා දෙන්න පුළුවන්. තුනක් වගේ ආවනේ. මේක තුනක් වුණා නම් මොකද කරන්නේ? තුනක් වුණා නම් x වර්ගය 2x එකක් එකතු කරා ධන තුනෙන් එකක් අඩු කරා. එතකොට මෙයා පූර්ණ වර්ගය තමයි. x ධන 1k වර්ගය මේක බිංදුවයි. දැන් මේක බිංදුවයි. මේ ගානේ දැන් බිඳුවයි. මේක ධන 3 තිබ්බනම් ලස්සන තේරුම් ගන්න කිව්වොත් මේක ධන 2යි කියලා. නැත්නම් මේක ඍණ 3 තිබ්බනම් තේරුම් ගන්න තිබුණා ඍණ 3යි ඍණ 2යි ඍණ 5යි කියලා. එතකොට මේ නිසා මෙයාගේ සමමිතිය එනවා. මේකේ සමමිතික අක්ෂය එනවා x ධන 1k වර්ගයේ බිඳුවයි නම් වර්ගපදය සමමිතික අක්ෂය ඍණ 1යි. මේක අවමයේ බිඳුවයි හැබැයි. මේක අවමයේ බිඳුවයි. ඒ නිසා මෙයා විශේෂය ඍණ 1යි බිඳුව කියලා එන්න ඕනේ. ප්‍රස්තාර මේවා ප්‍රස්තාර අඳින්න නැතුව හිතන ඒවා ප්‍රස්තාර අඳින්න නැහැ මේ අඳින්න නැතුව තමයි මේ තියෙන්නේ මැක්ස් මේක මැක්ස් කියන්නේ මේක ඇස්සේ නැහැ කුෂිකර්මේ මේක ඇස්සේ හෝම් සයන්ස් නැහැ සමහර වෙලාවට ගොඩක් අයගේ මැක්ස් ඇස්සේ තියෙන්නේ කුෂිකර්මේ හෝම් සයන්ස් වගේම ඒකේ ප්‍රශ්නනේ ඒ කියන්නේ අරකට මේකමයි මේක ධර්කමයි දාන එක නෙමෙයි මේක මේ මැක්ස් පූර්ණ වර්ගයක් අරන් ඒක සුළු කරලා කොහොමද අපි මේක අපේ දන්න තියරිය එක පාවිච්චි කරලා යන්නේ කියලා හරි මෙතන ඒක ඇති මේක තේරුම් ගන්න ඕනේ අය මේක තේරුම් ගනින් මම මුතන අර අගේ මාක් කරා එතන පොඩි ප්‍රකාශන ඇති නිසා ඒක අපි අයින් කළා ඊළඟට මේ ගාන බලමු පාදයක දිග 22 සෙන්ටිමීටර වෙන සමචතුරස්‍ර කම්බිරාමුව ගලවා වෘත්තයක් සාද වෘත්තය ආරේ ස්වයං නිකලෙසි ඔය කල රූපයක් එක්ක චුට්ටක් යන්න හින්දාම ගත්තා මිසක් විසිදක වැඩි කිරීම 4 සෙන්ටිමීටර 88යි වෘත්තයේ පරිධියත් ඒකමයි කම්බිරාමුවේ අගය. ඒතර ඒ නිසා 2πr සමාන කළ කම්බිරාමුවට දාන ඕක මේ ගත්තේ ඇත්තරම මේ ඔය ගාන අදහස ගන්න නෙමෙයි. ඔය ගත්තේ මේ පාර ඔය විහුගත රචනාව වලට මම ඔය හදන වෙලාව මම දැක්ක මේ විහුගත රචනාවට පොඩි ටොපික් එකක් දෙන්න. ඔහොම දුන්නොත් එහෙම ගාන ඔයා කොහොමද හදන්නේ කියලා මතක් කරවන්න. දෙවිවගත රචනාව වල ඕ වගේ වයින්වනේ. ඕ වගේ එකක් දෙන එක හොඳයි විහුගත රචනාවක. ළමේ ටිකක් හිතලා ගානට වැඩක් කරලා යන්න. ඒක නිසා ඒකට ඔය දුන්නේ මේ ඔයාට ඔය අදහසෙන් ඔයා වෘත්තයකට ගිහිල්ලා වෘත්තෙන් array හොයාගෙන ඉතුරු වැඩ ටික කරන්න දෙපස් අපි 7ෙන් වැඩි කළා 44ෙන් බෙදුවා ඒ නිසා වෘත්තයේ array 44 88 44ට 2යි දෙවරක් හත 14යි සෙන්ටිමීටර් ගාන තරලයි ගාන ඇතුලේ තියෙන සංකල්පය තමයි වැදගත් ඒකේ concept එක හොඳයි
concept එක පාවිච්චි කරන්න සමහර වෙලාවට ඔයාලට අවස්ථාවක් ලැබෙන්න පුළුවන් විභාගෙදී ඒකට උදව්වක් විදියට තමයි ඔය ගන්න දුන්නේ පරිමිතිය කියන එක වෘත්තයත් එක්ක සම්බන්ධ කරලා තිබු පුංචි ගැටලුවක් ඔන්න තවත් පොඩි ගාණ හදුවා right මම හිතනවා ඒක තේරුම් ගන්න ඇති කියලා චුට්ටක් ඉක්මනට ඔකේ උත්තර ඔන්න ස්ක්‍රීන්ෂොට් එකක් දාගත්තට කමක් නැහැ දාගෙන යමු අපි ටිකක් ඉක්මනට සාකච්ඡා කරමු ස්ක්‍රීන්ෂොට් එකක් දාගත්තට කමක් නැහැ අර මං ඉන්න තැන ක්‍රොප් කරන්න නැතුව කියලා මහන්සිලා හදපු මිනිස්සුවත් එක්කම දාන්න x समान है ar वर्गे सा y समान है 2a t ना y सा x අතර සම්බන්ධයක් a ඇසුරෙන් vg යටතේ තිබිච්ච ඔය මුල් අවධියේ තිබිච්ච පොඩි අර 10 වසර ගානක් ඕක උත්තර කිරීම ඇස්සේ දැක්ක ගැටලුවක් ඔය උතන්ට පේපර් එකට ආපු නිසා ඒක ගත්තා x समान है at वर्गे सा y समान है 2a t ना y सा x අතර සම්බන්ධයක් a වලින් अवश्य x සමානයි a t වර්ගයට y බෙදීම 2a ආදේශ කරනවා වර්ග කරනවා y බෙදීම 2a ආදේශ කළ වර්ග කරනවා එතන වර්ග කරගත්තාම ඔයගලන්ට පේන ඔන්න ගානට සෙට් වෙනවා a y වර්ගයේ 4a වර්ගයේ එතන එක a එකක් කැපිලා දැන් අපේ ගාන ඇතුලේ xy දෙන්නගේ සම්බන්ධතාවය ඇවිල්ලා තියෙනවා මේ නිසා ගාන උත්තරේ පැහැදිලි y වර්ගයට 4a කියලා x ඉන්නවා ගානේ x තියෙනවා y වර්ගයක් තියෙනවා a ඉන්නවා සමාන්තාවේ හරි සේතර a ඇසුරින් කිව්වම t ගන්න බෑනේ අපිට නැහැ මෙහෙමයි ඔය ගානේ අපිට t ගන්න විකල්පයක් ඉන්නේ ඒ කියන්නේ x ඇසුරින් කියනකොට t එන්න බෑනේ සේතර කවුරු හරි x ධන y කියලා එහෙම සම්බන්ධයක් ගත්තොත් x ධන y කියලා සම්බන්ධයක් ගත්තොත් පොඩ්ඩක් අමාරුයි. හැබැයි ඒක මේ ඔය හරි ඔයාව කියන කාරණේ හරි. හරිද? දැන් ඔය මේ උතර තියෙන ප්‍රශ්නේ ඔය ගානේ ඔය ගණන් වලදී මෙහෙම එකක් තිබුණා. ඔකේ ඔය ඉස්සර තිබුණ මොඩල් එකක් ඔය ඇත්තටම මේ ඒක කියනවා x වල දැන් චතුගහපු ප්‍රශ්නේ xy අතර සම්බන්ධයක් a එකත් එක ගන්නකොට අපි සාමාන්‍යයෙන් t ගන්නෙ නැහැ. එහෙම තමයි යන්නේ අපි සාමාන්‍යයෙන් එතකොට t උක්ත කරලා අයින් කරනවා දැන් ඔයා කිව්ව විදිහට x ධන y 1at වර්ගය ධන 2at කියලා ගන්නකොට දැන් මට මෙහෙම එකක් හිතෙනවා අහන්නකෝ සංඛ්‍යා රටා කියලා ලියන්න කියනවා දැන් අපි සාමාන්‍යයෙන් සංඛ්‍යා රටා ලියන්නේ කොහොම ළමයි ලියනවා 2 4 6 8 අනෙක් කෙනෙක් කියනවා 3 6 9 ආදී වශයෙන් යාසින් තවෙක ක්ලේම එක දෙක තුන එකක් සංඛ්‍යා රටාවක් නේ විශේෂී නෝනක් ඒක සංඛ්‍යා රටාවක් ඒ කවුරු හරි කිව්වොත් මේ 1 1 1 1 1 1 කියලා සමහර වෙලාවට ඉතින් මේකේ මුකුත්ම කියන්නේ නැත්තම් මේකත් සංඛ්‍යා රටාවක්ම තමයි
කවුරුහරි තර්ක කරන්න පුළුවන් පොදු අන්තරයේ බිංදුව වූ සංඛ්‍යා රටාවකි මුල් පදේ හැබැයි එකයි කියලා මේ පේපර් එකම බලලා තවත් එකක හැබැයි දෙක ගාන ලියන්න පුළුවන් හැබැයි යා එහෙම ප්‍රශ්න තමයි ඉතින් ඒ නිසා අර ඒ වගේ අර උත්තරේ වැරදි කියන්නත් බෑ ඉතින් එහෙම කියන්න බෑ මොකද තර්ක කරන්න පුළුවන් නේ දරවයි ඒ ඔකේ තියෙනවා කවුරුත් කියලා නැහැ ටී දාන්න එපා කියලා එහෙම එකක් හැබැයි ඉතින් ඔගොල්ලෝ ටී දාන්න යන්න එපා ඔය ඉස්සර තීපු ගණන් වල නම් ඔකේ තිබුණා xy a පමණක් භාවිතා කරලා හදන්න කියලා ඒ පමණක් වශයෙන් දාන්න නම් ඔතනේ ගැටලුව විසදෙනවා ඒකේ ගාන දීම සම්බන්ධයෙන් අපි පොඩ්ඩක් ශෝක ප්‍රකාශ කරමු සමහර වෙලාවට ඉතින් ගාන දීප එකේනා හිතන්නේ මේවා අපි හදලා පුරුදු වෙලා ඒ නිසා ප්‍රශ්නයක් නැහැ වගේ අදහසක්. ඒකෙත් එහෙම එකක් තියෙනවා ඔය ඔය ගණන් සෙට් එක මං කිය එකයි ඔය 10 තිබුණා. 10 ඔය අන්තිම ඔය එක තමයි ඒ උක්ත කිරීමේ ආදේශයට පස්සේ අවසානයේ මිශ්‍ර අභ්‍යාසයේ ගාන චෙක් කරන් ඔය ගානක් තියෙනවා. මට මතක විදියට එහෙම තමයි තියෙන්නේ. මිශ්‍ර අභ්‍යාසයේ චෙක් කළොත් ඔයාලා හම්බ වෙයි සමහර ඒ ගාන. කේතුවේ පරිමාව 176 වෙදීම අතක් ඝන සෙන්ටිමීටර නම් අරය සොයන්න. හදන්නකෝ බලන්න. සර් මේ අන්තිම තිබ්බ විභාගෙත් ඔය වගේම අනෙන් කීතෝ තිබ්බේ. ඔගොමනේ ගන්න. තුනෙනකයි 5R වර්ගය x කියන්නේ 170 වෙදීම 7යි. ඒකේ වෙනස තියෙන්නේ අහ පැත්තෙන් දියුනේ. මේක කෙටි ප්‍රශ්නයක්. ඒකේ වෙනස තියෙන්නේ අහ පැත්තෙන් අර්ධ වෘත්තයත් මේ අර්ධ සිලින්ඩරයත් දුන්නා. හතෙන් 22ක් r වර්ගයේ සමානයි උස 3යි r 176 බෙදීම 7යි. උසුල් කිරීම පොඩ්ඩක් කරගෙන යන්න. උසුල් කිරීම කරද්දී ඔය 3ට 3ක් කපන්න පුළුවන්, 7ට 7ක් අයින් කරන්න පුළුවන්. මම ඔය ගානේ පොඩි දෙයක් දෙන දෙපැත්ත 3ෙන් වැඩි කරා. ඇත්තටම 3ෙන් වැඩි කරන්න උවමනාම නැහැ. එක්කෝ ඔහම තුනෙන් වැඩි කරන්න පුළුවන් එකපාරම ගාන ඉවර කරන්න. එහෙම නැත්නම් ඔය ගානේ තුන තුනක් කපලා ගාන හදාගෙන යන්න පුළුවන්. ඔය දෙකම මතක් කරනවා තුන් කරන්න පුළුවන් ක්‍රම. මොකද අරක 3 යාර නොවුනා නම් ඒක තමයි පාවිච්චි කරන්න තිබුණේ අපිට ලේසියි. හරිද? තුන එකත් අයින් කරගත්තා. ඒක අයින් කළා තුන තුනක් කපලා ගාන නැවත හරි ගස්සලා පෙන්නනවා. ඔය හතත් ඔය තියෙනම දැනීම මේවා කරන්න පුළුවන් කියලා මතක තියාගන්න. දෙපස හතෙන් බෙදන්නත් පුළුවන්. සිදකයි R ගණය 176 දෙපස 22කින් බෙදාගමු. උනාර් ගණය කිය දෙන්නේ අපිට ළම.
අටයි නම් පේන උත්තරේ දෙකේ ගණය කියලා आर गाने देखे गाने आर समान आए देखा ही केला गान वगैरह करान पुलो गाना लखनऊ कर गाने स्क्रीनशॉट का दागन उमना ना स्क्रीनशॉट का दागन प्रश्न मन्नमे මං හැමතිස්සෙම පාඩම උගන්වද්දී ඇයි තියරි එකක් කතා කරන්නේ ඇයි මං පාඩම උගන්වද්දී තියරි එකක් කතා කරන්නේ මේ සමහර ලාඩ ඔගොල්ලෝ කියනවනේ මේ කියනවා ඔක්කොම ඕනේද ලියා ගන්න ඕනේද සමහර අහනවා මේ ලියා ගන්න ඕනේද මේක දැන් ඇයි මේක ලියා ගන්නෙ ඇයි අපි තියරි අපිට ඕනේ अभी सिद्धांत कर्ण उमना सिद्धांत कर्ण उमना वेन्नी मेवनी असीर आस्ताव तीरण गण बल मे गाने संकल्प मे अदहस मंगा मे हटक मट पुट तेरी पेनवाण मे සොයුද අනිවාර්යෙන් මේ 0.1ත් අතර ඔය දෙකට සමාන වෙන්න ඕනේ. ඒකනේ. ඔව් ඒ අයිඩියා එක ඔළුවේ තිබුණා නම් ඒ අයිඩියා එක ඔළුවේ තියෙනවා නම් ඔය ප්‍රශ්න උත්තරේ තියෙන්න බෑ ළමයට. දැන් ඔය අයිඩියා එක නැහැනේ බහුතරයක් ගාව. අදහස නැහැ. හුඟ දෙනෙක් අතර මේ අදහස නැහැනේ. ඒ අදහස නොමැතිවීම තමයි හේතුව. දැන් සම්භාවිතාවය කියන එකේ අයිඩියා එක. සම්භාවිතාව තියෙන්න ඕනේ මොන සීමාව ඇතුළත. සම්භාවිතාව තියෙන්නේ මොන සීමාව ඇතුළත කියන එක අවබෝධ කරගත්තා නම් ඕක එච්චර අවුලක් නැහැ. ඉතින් මේ හින්දා ඔතන පහත පිළිගත හැකි උත්තර වෙන්නේ මොකද්ද? 3 පිළිගත හැකි උත්තරයක්ද? පිළිගන්න පුළුවන්ද 3? ගන්න බෑනේ ඒක. ගන්න බෑ. ඒක සම්භාවිතාවය වැඩි නේ. මේක වැරදි. 7 න් 22 බෑනේ? බෑනේ. ඔව්. ඉතින් මූල දෙකේ අගේ මතකද? එකයි හතරෙන් එකනේ ගන්න බෑනේ 17 9 5 2 පුළුවන්ද ඒව ගන්න පුළුවන්නේ දශම ගණන් ඒව දශම ගණන් එමනම් මේකේ බිංදුව ගන්න පුළුවන් මෙයාව අපිට ගන්න පුළුවන් මේක අපිට ගන්න පුළුවන් එහෙනම් සම්භාවිතාව සඳහා පිළිගත හැකි උත්තරය උත්තර තුනක් තියෙනවා මේ දවස්වල මේ ඔබ දැක්කම මට පොඩ්ඩක් නිකන් hina යනවා प्रश्न उदाहरण हरि उत्तर प्रश्न कदल हरि उत्तर विभाग हरि उत्तर
ඔයාට විභාගෙට හම්බෙන්නේ වැරදි උත්තර විතරයි. හරි එහෙම තුනක් එහෙම දාන්න යන්න එපා. හරි. තවත් කොඳ ගානක් මන් තෝරගත්තා. දැන් ඒ ගාන බලන්න ඕගොල්ලෝ. මට එදා ඉතින් ඇත්තරම මේ ඔක්කොම ටික කරන්න පුළුවන් කමක් තිබුණෙත් නැහැ. එකක් තමයි මම එදා ඔය ගණන් ටික කරන්න ගත්තා නම් ඇත්තරම ඇති වෙන தත්ත්වය තමයි සාමාන්‍යයෙන් ළමයි අන්තිමට කියයි මේ සර් සෙමිනේකේ කෙටි ප්‍රශ්න 100 කලේ නැහැ කිව්වට කියලා. හැබැයි ඒ කෙටි ප්‍රශ්න 100 නොකර මේ ප්‍රශ්න ටික කරා නම් ඒක වටිනවා කියන එක කෙටි ප්‍රශ්න ගැන දන්න මිනිස්සු දන්නවා. ඒකත් වටිනවා නේ මේවත් දුක් ප්‍රශ්න මම ඒකයි කියන්නේ මේ ප්‍රශ්න ටික කරන්න කියලා ඒක ඔබලා උත්සාහ කරන්න මේ ගාන හරි ලේසි උත්තරයක් තියෙන. ටෝක් ගාන. තංගලාද? x මූලයේ පහක් නම් x සමානයි 5ේ වර්ගයේ x සමානයි 25යි. ඒකට අපි සාමාන්‍ය ගානක් දුන්නාම ඔන්න පටන් ගන්න ස්ටයිල් එක. ඔතන තමයි ආරම්භය තියෙන්නේ ළමයනි. ඒකට x වර්ගය දන 5යට මූල x. සාදේශ කරන x වර්ගය කියන්නේ 25ේ වර්ගය දන 5යට මූල x වල දාන්න කියද. උත්තරේ හරි. ඔන්න කලින් මම ඔයගලන්ට අර වක්‍ර ප්‍රස්ථානයේ කතා කරපු එකේ ඉතුරු ගාන x ray දෙකේ වර්ගයේ ධන 5 පරාවලයේ ප්‍රස්ථාරය x අක්ෂයේ දිගේ x අක්ෂයේ ධන දිශාවට ඒකක එකක් විස්ථාපනය කළ විට ලැබෙන ප්‍රස්ථාරයේ සමීකරණ ලියන්න. y සමානයි x ray දෙකේ වර්ගය ධන 5. ඊට පස්සේ සම්මිති අක්ෂයේ සමීකරණේ වෙනස් වෙන්නේ ඒකක එකක් ස්ථාපනයේ ලැබෙන ප්‍රස්ථාරයේ ලැබෙන ඔක ලැබෙන ප්‍රස්ථාරයේ සමීකරණය අහන්නේ. ඔසේ දර සම්මිති අක්ෂයේ සමීකරණ වෙනස් වෙන හින්දානේ ගන්න ඕනේ ඔතෙන්ද? ඔව් ඒක වෙනස් වෙනවා. සම්මිති අක්ෂය තමයි වෙනස් වෙන්නේ. ඔව් ඔයා කියන්නේ හරියද? x අක්ෂය ධන දිශාවට උත්තරණය කරන එකනේ සම්මිති අක්ෂය වෙනස් වෙනවා. ඒක තමයි ගන්න තියෙන්නේ. තප්‍රෙක් රෙකෝඩින් අලුත් නවත්ත प्रस्तारय उत्तारणे करणवा लक्ष्य उत्तारणे करण समिति कक्षय समिति कक्षय समिति कक्षय वर्ग पद बिंदु ප්‍රස්ථාරය අපි ගත්තොත් ඔය ප්‍රස්ථාරයේ අපිට තියෙන්නේ ධන දෙක හරහා ප්‍රස්ථාරයක් දීලා තිනවා x = 2 හරහා යන අවමගේ පහක් වෙච්ච ප්‍රස්ථාරයක්. හැබැයි ධාන දිහා බැලුවම පේන්න ඕනේ එකක් තමයි මේ ප්‍රස්ථාරය ඇඳලා පස්සේ දැනෙයි ඔය ප්‍රස්ථාරය යන්නේ කොයි වගේද කියලා. හරි උදාහරණයක් කියලා ගෙන යනවා. सिंगलिंग
सिंगल वजन तो मैं एक ब्रेक करनो इंग्लिश ये ना उत्तार ने हरी तो बंदा देखने क्या नहीं दोर गिने याना ये इतना वो ऐन नोले है वो का माँ मेरे मोदरे मट्टा कोई क्लास से कराने वो के किंग आगा ने देखूँ ना वो मनोहारे का क्या नो गिने याना वाँ उत्तार ने गिने आये बता माँ ये तो मेरे ब्रेक एक आदि लेसी ना आई करने का कभी गिने याना कोटा අපි අයිගෙන එක එහෙට මෙහෙට යන උදාහරණෙන් කියලා ගන්න නැහැ නේ. ඒ ප්‍රශ්නයක් තියෙනවා අපිට. මේ සාමාන්‍යයෙන් ඒ කියන්නේ මැත්ස් වලින්. ඔක මේ ඉස්සර වචනේ ට්‍රාන්ස්ලේට්. මම අද මේ ට්‍රාන්ස්ලේට් කි. මම ඒ කියන්නේ පොඩි අදහසක් දෙන්න ඔය ගාන හදුවට පස්සේ මම කියලා දෙන්න එක වැඩිපුර කාරණා. උදාහරණේ කියන්නේ කියලා දෙන්න. මේ කාරණේ දෙන ඔක අපි හද වෙනකම් तो जब मैं क्या देखा था मैं प्रस्ताव याने विधि है उड़ीन याने प्रस्ताव जब ये प्रस्ताव है उड़ीन याने वाह इलागटा मैं का सामान्य अभी गत्तो मैं का मैं एका विस्तार में कल भी थे दाना दिशा वट गेनी याने वाह किया ओके मैं पत्र मंगाने पड़ा का मंगाना जब मैं बोलूँ गाने में नया तालु धनदिशावटेकुण දින 3ක් වෙලා මේක වර්ග වෙනවා ඒ නිසා x වෙන 3ේ වර්ගය වෙනවා ධන 5ෙමමයි ප්‍රස්ථාරය එතනින් වෙනස් වෙන්නේ නැහැ එහෙමයි එන්නේ x වෙන 3ේ වර්ගය ධන 5 තමයි කරන්නේ හරිය මේ මේ උදාහරණය ගැන අහුවනේ සාමාන්‍යයෙන් අපි මෙහෙම ලේසි අදහසක් ගමු මම පොඩි පොඩි අයිඩියා එකක් දෙන්න හිතන්න अभी मेहम निकाम गा मुको बट लेसियर एक देख के ना खंडा के एक उत्तारण एक अदास कराने मेव अरंजन हो गए अभी तो देखो तू ना हतर ताह पहा, मामे आवा गेनिए ना वा, हाथरे पहा वेतर, मामे ये वा गेनिए ना हाथरे पहा लाक्षण, तब म्याह ए गेनिए आया वा भैया ने डैश, तामाने नहीं मत, मैं लाक्षण को हो में तो म्याह ने क्या निच्छे, म्याह की कांडांग क्या, क्या तो मैं कांडांग के थे, हाथरे पहा, हाथरे पहा, क्या कांडांग की काउंट, एक देखो දැනම මේක උත්තරන සමීකරණයක් තියෙනවා මේකට දින උත්තරන සමීකරණයක් කොහොමද මේක ගෙනිච්චේ ඒව එක දෙකෙන් කොහොමද ගෙනිච්චේ a dash කාවට ගියා හතර පහ විදියට දැන් මේක ට්‍රාන්ස්ලේට් එක ඔක ඉස්සර කිව්ව t මේක ලියන්නේ හරි ලස්සනයි t x y මේක හරි ලේසි කතාවක් t x y එයාගේ උත්තරන සමීකරණය තමයි ठीक है आलू टी टी में टी डैश देंगे तो ना वाह एकता दिविच्छे का हाथरा कुने एकता किया क्वेडी वेला एकता हाथरा कुने एकता किया क्वेडी वेला एकता हाथरा कुने एकता किया क्वेडी वेला आजा तू नक्की आ एक यानी मैं आ मैं के अतरम मैं के यानने मैं में यानने मैं मैं में विस्तारने वेलने मैं आ यानने इसलाम एक
නෑ තුනක් වැඩිලා 1 2 නෑ නෑ තුනක් තමයි මම ඒකේ දාපු තැනේ පොඩි අවුලක් තියෙනවා මම මේකේ අගයන් ටික එහෙම උදාන්නම පහ තමයි මේ තියෙන්නේ හරි දැන් තුනක් වැඩිලා දැන් මට ඔන්නුනේ පොඩි එකක් එක වැඩිපුර එකක් දාගන්න එක මිස්සුණා හරි දැන් එතකොට දැන් මෙයා තුනක් වැඩි වෙලා නම් අපි ට්‍රාන්ස්ලේට් එකම ලියනවා කොහොමද ලියන්නේ මේක x වලට තුනක් වැඩි වෙලා y වලට තුනක් වැඩි වෙනවා මේ දින අපේ උත්තරාංග සමීකරණය වැඩි කියන්නේ අවස්ථාවට මේ වචු පොතලින් අයින් වුණා මෙයා මෙතන ඕනිම එකක් ආදේශ කරලා දාන්න පුළුවන් මේකේ වක්‍රපස්තාරයකට දාන්න පුළුවන් සරල සමීකරණයකට දාන්න පුළුවන් එයා උත්තරණය වෙනවා ඒක ඉස්සර තිබුණ විවර්ධනය කියලා එකක් ඒ විවර්ධනය කියන එක ඇතුළේ තමයි මේ තාම ඉංග්‍රීසි පිළියෙ පොතල තියෙනවා මේවා මේවා අයින් වෙලා නැහැ එයාලට තියෙනවා අපිට නැහැ මේවා උත්තරන සාධකයක් මෙයා වැඩි වෙනස් වෙනවා මේ වෙනස් වීම ඒ ඩොට් එකට ඊළඟට මෙයා කියනවා කියන්නේ අර ඔක්කොම වැඩි වෙනවා දෙයක් ත්‍රිකෝණයක් නම් වාර දෙන්න ත්‍රිකෝණයක් නම් කණ්ඩායම් තුනක් නම් ABC කියලා මේ උත්තරණයෙන් වාඩ පුළුවන් මෙයාව සම්පූර්ණයෙන්ම ඔය කියන පොයින්ට් එකට ගෙනියන්න ට්‍රාන්ස්ෆෝම් පොදින් ට්‍රාන්ස්ෆෝම් කරනවා මේක මගේ ඉංග්‍රීසි මීඩියම් පොතේ දිනනවා කියලා මේ දේ අපි ඉතින් පොඩි පොත් පාවිච්චි කරන්නේ මේ ඉංග්‍රීසි දෙවි බෑනේ අපිට මේ මේ පොතේ තියෙනවා මෙදින් ට්‍රාන්ස්ෆෝම් සම්පූර්ණයෙන්ම තියෙනවා ඒ කියන්නේ ඉස්සර පරවල් මේකේ තියෙනවා ඒ මම ඒකේ ඔය පොත්ටි බලනකොට ඔය තියෙනවා තාම පාරන ඒගොල්ලන්ගේ පොත්වල තියෙනවා අපේ පොත්වල නැහැ හරිද මම හිතනවා මේකේ ගැන පොඩි අදහසක් ඔළුවට දාන්න නැති කියලා හරි යම් අපි අනිත් දේ ඔය ඔය පොඩි පොඩි සංකල්ප ඉතින් අපිට අවාසනාවට හෝ වාසනාවට නැහැ ඒක මේ උත ඒකට කියන්නේ විවර්ධන साधकिया ඊළඟ සාධකයේ එනකොට x වර්ගය තියෙනවා නම් අනිවාර්යෙන් x නේ. ඒතර 24ක් ගන්න කාවද අපි සාධක කරගන්නේ. 24 ගුණිතය ගන්නේ 3 වරක් අට. එහෙනම් අනිවාර්යෙන් අනිත් සාධකයේ x ධන සමාන x ධන 8. ඔකේ x ධන 8. ඒක චූට්ටක් හදාගන්න ඕනේ. හරිද? අපි ඒක අමුතු මෙතන ළමයි. මෙදපදයේ ගන්න නම් ඔයාට ඉතින් මේක ප්‍රසාරණය කරගෙන එන්න පුළුවන්. මෙයා ප්‍රසාරණය කරගෙන ආව නම් x වර්ගයේ ධන 3 8 11 x 24. එතන x වර්ගයේ ධන kx ධන 24. දැන් මේකට අපි කියන්නේ මේ උසස් පෙළේදී කියනවා මේක ලස්සන නමක් මේ දැන් ඔයගොල්ලෝ කියන්නේ අරකට මේක සමාන කරනවා කියලානේ. වාග්ගල කියන්නේ මේකට කියන්නේ අපි සංගුණක සමීම. සංගුණක සමාන කිරීම වශයෙන් සමීම. ඒ කියන්නේ x වර්ගයේ සංගුණක එකයි මෙයක් එකයි x ගේ සංගුණක k එම නිසා k x ගේ සංගුණක 11 නියත පදයේ සමාන එහෙනම් සංගුණක සමීමේ ක්‍රමයෙන් මේක දෙනවා මේ සමානයි 11යි කියලා ඒක ගන්න පුළුවන් ලේසියෙන් එතන Thank you.
ඒකේ අගය පොතන මම ඔන්න හරි ගස්සලා තිබුණා right ඔය විදිහට තමා ගන්න තියෙන්නේ ඔය තියෙන්නේ ඒ අදහස 3x ධන එතන තුනක් අඩ 24 සහ 11 k x සමානයි 11 ඒ නිසා k සමානයි 11 කියන එක එමනම් එතන ගැටලුව පස්සේ वेगा गण हेतु असमानता ළමෙක් ඍජුකෝණාංශය ගැනීමට 80යි දික කම්පියක් ලබා දුනි. ඔහු එයින් දික 25ක ඍජුකෝණාංශය තරණලාදී. එම ඍජුකෝණාංශයේ පළල x ලෙස සලකා x ඇසුලත් x වලින් අසමානතාවය ලියන්න ඊළඟට ඊට පස්සේ අපිට ඊළඟ කියන කාරණේ තමයි මේ ගැටෙහි පූර්ණ සංඛ්‍යාත්මක අගයන් තුනක් ලියන්න. එතකොට ඔය ඍජුකෝණාංශය ගන්නවා ඔක 80යි ඊළඟට ඔකේ පළල අපි ගන්නවා x කියලා. ඔකේ උනන් දිග ධන පළලට උනත් සම්බන්ධයක් ගන්න පුළුවන්. 80 භාගයේ 40 කියලා අරගෙන ගන්න පුළුවන් ඕගලන්ට. ඒක ලේසි. එහෙම ගත්තා. සිපායි x x අසමානතාවයක් නිසා 2x ධන 50 අපි ගන්න ඕනේ කුඩයි හෝ සමානයි කියන අදහස. कुड़ाई हो समान कुड़ाई हो समान तो अनिवार्य है कि समान वेन्ने असुव पालसी करने पुलवांग इंदा असमानता वैली हुआ इट पास असमानता शुरू करा उत्तर අර්ධගෝලයේ පරිමාව ගේතයේ පරිමාවට සමාන නම් ආරිය අගේ ස්වයං අර්ධගෝලයේ පරිමාව කේතයේ පරිමාව ආර් කියන්නේ අරේනේ ඔව් ආර් කියන්නේ අරේ ගෝලයේ අරේ ආර් වැඩේ කියන්නේ දැන් මේ බලන්නකෝ මේ මේ ගණන් දැක්කාම හිතෙනව නේද ඇයි අපි අර සෙකන්ඩ් පේපරේ ගණන් කරන්නේ නැත්තේ කියලා මේ සෙකන්ඩ් පේපරේ ගණන්නේ ෆස්ට් පාර්ට් එකේ තියෙන්නේ ඊට පස්සේ තමයි ලඝු දාන කියන්නේ ඕකම තමයි ඊට පස්සේ ලඝු ගාන කියලා දාන්නේ
धना गया अरे धनने अरे अरे बिंदु අමාරු ගණන් දෙයක් හදන්න සවුලන්නේ හරි දැන් දැන් මේකේ අර්ධ ගෝලය තුනෙන් හතරයි පයි ආර් ධනය අර්ධ නිසා භාගයක් තුනෙන් එකක් පතුලේ වර්ගඵලය වැඩි කිරීම උස එතකොට මේ ගණන් වල සුළු කිරීම කරද්දී අපි භාවිතා කරන්නේ තුනට තුනක් කොහොමම ගබන්න පුළුවන් දෙකට මේ දෙකක් ගබන්න පුළුවන් එතකොට පයි වලට පයි අයින් කරා 2යි ආර් ධනය ආර් වර්ගයේ එච්චෙනවා ඊට පස්සේ මට ඕනේ ආර් විතරක් නම් මං කරන්නේ මේ ගාන එක ඉස්සරහ දෙකෙන් බෙදනවා ඊට පස්සේ r වර්ගයෙන් බෙදනවා එතකොට මේකේ දෙකක් යනවා r දර්ශකේ අඩු වෙනවා තුනෙන් එකක් එතකොට r එනවා r වර්ගය මේක කැපිලා ගිහිල්ලා s බෙදීම දෙකයි කියලා ලේසි උත්තරයක් දර්ශක සුළු කිරීමක් කරේ සම්භාවිතා තියරියකත් එක්ක එන චුටි ගානක් නිසා මේ ගාන ගත්ත අපි ගාන පොඩ්ඩක් බලලා ඉමු. බෑග් එක රතු පාට වීදුරු ගෝල 5x ද නිල් පාට වීදුරු ගෝල 3x ද ඇත. සියල්ල ප්‍රමාණයෙන් සමානයි. ආම්ලසගත් ගෝලයක් නිල් පාට එකක් නිමේ සම්භාවිතාව. ඒ සාමාන්‍යයෙන් ওই ගානේදී ඔය ප්‍රශ්න තියෙන්නේ මේ ගාන ඇතුලේ තියෙන නියදී අවකාශයේ තියෙන මුළු අවයව ගාන. එන්නේ ns එක තමයි මේකේ වැදගත් වෙන්නේ. ඒකයි මම මේ ns එක ගත්තේ. නියදී අවකාශයේ තියෙන අවයව ගාන ගත්තම නියදී අවකාශයේ තියෙන මුළු අවයව ගාන රතු පාට බෝල 5 නිල් පාට බෝල 3යි ඔක්කොම බෝල 8යි x 8යි x ප්‍රමාණය. එතකොට අපේ සම්භාවිතාවේ pa අහනවා නම් දැන් මේ සිද්ධියක සම්භාවිතාව අහනවා නම් නිල් පාට බෝලනේ අහන්නේ. එතකොට 8x ගෙන් කොච්චර නිල් පාට බෝල තිබුණාද? 8x ගෙන් කොච්චර තිබුණාද? 8x ගෙන් තියෙන නිල් පාට බෝල ගාන ගත්තොත් ඒ රතු පාට බෝල 5x නිල් පාට බෝල 3x ඒ නිසාම ඔක්කොම 8x නිල් පාට බෝලයක් ලැබීම BB කියලාම ගත්තා 8න් 3. කොච්චරයි සම්භාවිතාව x වලට x කැපිලා යන 8න් 3. ඔගලන්ට ලොකු ගානකට උනත් ඕක දෙන්න බැරිද ළම? ආ රුක්ෂරහනකට දෙන්න බැරිද ඕක? පුළුවන් නේ. ඔව් ප්‍රතිස්ථාපන සහිත වගේ වැඩ.
प्रतिपल वक्त बिंदु लक्ष्य मे वक्त मत कट्टी वक्रे प्रश्न मेवार वक्र दोलने प्रश्न पत्र पैलट पेपर पैलट पेपर पैलट पेपर लवे प्रश्न पत्र देना प्रश्न बेदागे प्रश्न दूपतरिंग बलाना सुवर वातावरण गुलवांगे गाने गाने गुमीकरण मुलुगान मन साधक गण तो बेदन सामान्य साधक गण बेद इन लेन वाई अंश का मेक मे सांप्रदायिक मतकरणा मेत को मतकुने वगे पड़ी मध्य मन मतकर गुमान वाई विधम दत्ताम इतना अगे एनवा अंशक
x දෙනවා ඊට අපි 90ක් ආදේශ කළාම අපිට පුළුවන් අනිත් පැත්තට ගෙනියල එක අඩු කරලා abc කෝණය ගන්න අංශ ගන්නවා කියන එක සාමාන්‍ය සම්ප්‍රදායික පුංචි ගාණක් තුකරන් ගොඩක් වෙලාවට හදනවා ඒත් හදන්නේ නැති වෙයි දන්නේ වගේ ඒකයි ඕකත් අමතක වෙලා බය වෙයිද කියන හැඟීමෙන් ඕකත් හදුවා ඔන්න ඒක ඇදුවා අවශ්‍යයි ඉන්නවා නැත්නම් ස්ක්‍රීන්ෂොට් එකක් දාගෙන දියාගන්න දැන් මම නම් කියන්නේ මේ හදන ඒවා ඉතින් පොඩ්ඩක් ඔය Tamanට හිතෙනවා නම් මේ ගාණක් පොඩ්ඩක් හොඳයි බලන්න ඕනේ වගේ කියලා නොබලා ඉන්න එපා පුළුවන් තරම් ආයෙ හදලා බලන්න दर्शक समीकरण पदक निशागान अलग ओके असुवेक वैडिकेरी तुन तुने देखाइएक्सुने हतर ओके मेघान तुने एक्स तीन कुड़ा पादे से बले लिया गता इन बस से दर्शक समीकरण कदनवा तुने देखा एक समान यहाँ पे तुने हतर धन एक देखा एक समान है हाथ धन एक देखा एक्स के इंपैक्टर एक्स करता है एक समान है हाथ हरी एक समान है हाथ अरे पैदल ही नहीं लाडू कर ला गाना दागा अरे दर एम मामा अभी तकाला अरे क्या बोल रहा हूँ मेघान अरे लघु मातुका वैटते दर्शक हरिकेगा सामान्य हदन को मदक दी आगा पोटी विशेषता मे लघु कोटसे अभी कोई वेलावे थम दिशा प्रथम साधक मदक दी आगा हया संख्या दशमागे लोग दहाई है भाई गानों ना भी एकाई किए तो लोग तो ना गाने अभी दशम कोई दीला दिन हाथराई या फिर आदेश ये दीला दिन आगे आने का हाथराई दशम दशम हाथराई हाथाई हाथाई एक गाने एक दिन बिंदु दशम तुनाई बिंदु एकाई बिंदु तो मैं सुनू की नहीं मैं तमाई अभी आगे होया गाने यानी सा तो गाना सेकंड पार्ट के दाई आवे इस तरह होगा फर्स्ट पार्ट के दिन पुलो दशमागे दाला आदेश आदेश अगे गलवा दशम अटाई तुनाई तुनाई नमें
විගාරය ඇත්තට විශේෂ උනේ අර ලඟු 20 අපි කොටස් කඩාගත්ත ස්ටයිල් එක. 20 කඩාගත්තේ දෙවරක් 10 විදියට. දෙවරක් 10ට මේක කඩා ගන්නකොට දෙවරක් 10ට කඩා ගන්නකොට මේ ගන්න දේශියට ආ. නැත්තම් මේක ප්‍රථමක සාධක දාලා තවත් බෙදාගෙන ගත්තනම් දෙක වැඩි පහ මෙතන ඉර වෙනවා. ඔයා පහක් ගන්න වෙන්නේ නැහැ. ඔබගේ තව විශේෂ ලැබු ගණන් තියෙනවා. ඒ ඔය ගාන ඇතුලේ තව ගණන් ටිකක් තියෙනවා. ඒවා සර් 0.8යි 2යි 3 වෙනවනේ නේද? दशम हतर है දශම 8 3 3 9 එකතු එකතු කරොත් අරකෙන්නේ බෑ එනවාට එතන එන්නේ නැහැ නේ මේකයි මේකයි එකතු කළොත්ද අයිය කොහො නෑ නෑ මේ දැන් අපි හොයාගත්ත උත්තරේ දැන් අර අතන වෙනම කරපු සුළු කිරීම කරේ අපි අර දකුණු පැත්තේ ඒක මං කියන්නේ අර යට දෙක එකතු කරොත් උඩ තිබ්බ එක එනවනේ එන්නා කියලාද කියන්නේ हरियाट दिन बिंदु आई කතා කරමු ඒකත් ඉවර කරගමු તો යුගත රචනා ප්‍රශ්න සම්මන්ත්‍රණය කතා කරලා අපිට පුළුවන් අවසානයේ රචනා වලට යන්න. ඒකට මේ ඔන්න මේ ටිකේ අපි සම්පූර්ණයෙන්ම කරලා තියෙනවා. ලැබෙන සතියේ